හැමදේයක්ම හොඳට සිද්ධ වෙද්දී රදිස්ට රදිස්කි පැත්තෙන් දෙයක් අහිමි වෙන්න යනවා. ඒ තමයි රදිස්කි ආදරේ. නමුත් ඉතින් එහෙම වෙන්න දෙන්න බෑ. මොකද රදිස් ලිහිණි කියන්නේ එහෙම මෙන්නෙන්න දෙන්න පුළුවන් දෙන්නෙක් නෙමෙයි. ඒකට හේතුව දෙවිදිනින් බලන අයට අපි අමුතුවෙන් කිව යුතු නැහැ. මොකද දෙවිදිනින් ප්‍රේක්ෂකයින් දෙවිදිනීමට ඒ තරම්ම සමීපයි. රදිස්වත් හිතපු නැති විදිහටයි මේ දේවල් සිද්ධ වෙන්නේ. මොකද රදිස් මුලදී හිතුවා තාත්තා වගේම ලිහිණිට අම්මත් කැමති වෙයි කියලා. නමුත් ඉතින් කොහොම හරි ඒක එහෙම නොවෙන්න වැඩ සිද්ධ වුණා. මේ විදිහ කතාව බලන හැමෝටම හිතෙච්ච දෙයක් තමයි රදිස්ගේ අම්මගේ අක්කගේ කැමැත්ත නම් කවදාවත් ලිහිණිට හම්බෙන්නේ නැති වෙයි කියලා. මොකද ලිහිණි රදිස්ගේ අක්කයි අම්මයි ආසට පොළව වගේ. ඒ අයගේ අදහස් හරිම වෙනස්. ඉතින් මේ පරස්පර අදහස් කොහොම ගලපන්නේද? ඒක ඉතින් ලේසි කාර්යයක් නෙවෙයි. ඒක නිසාම තමයි මේ විදිහට රදිස්ට හිතලා තියෙන්නේ මේ සම්බන්ධය කොහොම කරන්න වේද කියලා. හැබැයි ඉතින් රදිස් තවමත් ලීනි ගැන අදහස අතහැරගෙන නැහැ. ලීනිත් ඉතින් එහෙමම තමයි උඩින් පෙන්වෙන්නේ නැති වුණාට. ලීනේම රදිස්ට උඩින් නොපෙන්නන්න හේතුවක් තියෙනවා. රදිස්ගේ අම්මගේ අක්කගේ අදහස් රදිස්ටම පේන්න අරින්න ඕනේ. ඒ වගේම ඒ දේවල් වලට මැදිහත් වෙලා රදිස්ම තමයි ඒ දේවල් විසඳන්නත් ඕනේ. ඒ වගේම රදිස්ට දෙන්න අවශ්‍ය නිසා තමයි ලීනි මේ විදිහට රදිස්ට උඩින් නොපෙන්වන්නේ. නමුත් සීන ටීවී අපි අද ඔබට දෙයක් කියනවා. ඒ තමයි රදිස්ගේ අම්මගේ කැමැත්ත ලිහිණිට ලැබෙනවා. ඔයාලට මතක ඇති රදිස්ගේ අම්ම කීප වතාවක්ම අවන්තගේ අම්මගෙන් අහනවා ලිහිණි කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා. ඒ හැම අවස්ථාවකම රදිස්ගේ අම්මට අමීෂා තේරුම් කරලා දුන්නේ අමීෂා අසනීප වෙලා ඉන්න කාලේ හැම දෙයක්ම කරේ ලිහිණි තමයි කියලා. ඔගොල්ලෝ හිතනවා ඇති අපි මේ දේවල් මතක් කරන්නේ ඇයි කියලා. අවන්තගේ අම්මගේ අසනීප හොඳ වෙන තුරුම ලිහිණිට අවස්ථාවක් ලැබුණා අවන්තගේ ගෙදරට ඇවිල්ලා උදව් කරන්න. ඉතින් අපි හිතනවා ලිහිණිට ආයෙත් සැරයක් ඒ අවස්ථාව ලැබෙනවා. ඒ අවස්ථාව ලිහිණිට ලැබෙන්නේ රදිස්ගේ පවුල කෙනෙකුට සාත්තු කරන්න. හැබැයි ඉතින් ඒක ඇත්තක් වෙන්නත් පුළුවන් බොරුවක් වෙන්නත් පුළුවන්. ඒකින් අපි අදහස් කරේ ඒක රඟපෑමක් වෙන්නත් පුළුවන්. බොහෝ වෙලාවට අපි හිතනවා අවන්තගේ ප්ලෑන් එකට අනුව මේ දේවල් සිද්ධ වෙවි කියලා. ඉතින් ඔබේ අදහස අපේ වීඩියෝ පහලින් ලියන්න. නාලිකාවට අලුත් නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. අදත් අපි ගෙන්නේ නම් ඔබට සුබ දවසක්.